අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් මේක ඔබතුමා දන්නවා, දැන් මේ රංජන්ගේ හඬපට අරගෙන ඒක අංක එකට ගෙනල්ලා අර ඔබතුමාලම කෑ ගැහුව අතීතයේ කෑ ගහපු මහ බැංකු මංකොල්ලේ නිකන් යට යන වගේ පේනවා. දැන් ඊයේ සිංගප්පූරුවේ නීතිය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය කේ සන්මුගන් මහතා ලංකාවට පැමිණියා. දැන් අපේ ඔය මැංකු මංකොල්ලකරු දැනට හෙලි වෙලා ඉන්න ඔය දෙවනිය මං හිතන්නේ එතුමා ඉන්නේ අර්ජුන් මහත්ය සිංගප්පූරුවේ. ඊයේ අගමැති හා ජනපතිතුමන් අතර පැවති සාකච්ඡාවලදී යම්කිසි තීන්දුවක් ගත්තද මේ අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට ගෙන ඉන්නේ කොහොමද කියලා? ඔබොහොම පැහැදිලිව විදේශ අමාත්‍ය හරහා, විදේශ අමාත්‍යංශය හරහා මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග මේ වෙනකොට සියල්ලම අරගෙන තිබෙනවා. ඔබතුමා කියන පරිදි ඊයේ තිබ්බ සාකච්ඡාවේදීත් මේ සම්බන්ධව ඉල්ලීම් කිරීමක් සිදුවෙමින් පවතිනවා. ඒ පමණක් නෙමේ, මේ සම්බන්ධව නීතියේ රාමුව තුළ ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල මේ වෙනකොට ගනිමින් පවතිනවා. බොහොම පැහැදිලි, ඔබතුමා දන්නවා අපේ වේදිකාවේ සහ සමාජයේ ලොකම සටන් පාඨයක් වෙලා තිබ්බ දේ මේක. මේක මේක මේ 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 ප්‍රශ්නය එහෙම පහසුවෙන් අතපසු කරලා මගහරින්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මේ ප්‍රශ්නයට ප්‍රමුඛත්වය ලබා දෙනවා. මොකද ඔබතුමා කිව්වා වගේ රංජන් රාමනායකගේ කතාව මම කියන්නේ දෙවනි තැනට දැමිය යුතුයි කියලා. හැබැයි මේ සියලු කතා සමාන්තර මට්ටමින් ඉදිරියට ගෙනියන්න නෑ. පැහැදිලි ඔබතුමා, දැන් මෙතන අපේ කැබිනට් ප්‍රකාශ කරන සම ප්‍රකාශ කියලා දෙන්නෙක් ඉන්නවනේ. ඒද අපි මේක ගමු සම කළා, අර්ජුනු සම කරනවා, රංජනු සම කළා, සම කළා ගමු දෙකම එකට. ඒ ඒ දෙක කරුණු දෙකක් නෑ, දෙක දෙපැත්තේ යනවා මගේ. එක විත යන්, එක විත යන්. කරුණු දෙකක්. රමේෂ් සමත්තුමා තරමත්තුමා ලස්සනට යන්නේ බෙදාගෙන. ඔව්. එහෙම යන්. කරුණු දෙකක් කියන්නේ එකක් තමයි මහා බැංකු මංකොල්ලේ සම්බන්ධව වෙනකොට විශේෂ කමිෂන් සභාව පත් කරලා තියෙනවා. ඒකේ චූදිතයන් හැටියට ඔවුන් නම් වෙලා තියෙනවා. විදේශ අමාත්‍යංශය හරහා ඔවුන්ව ගෙන්නා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා ඒ නීතිමය පද්ධතිය තුළ. අද රංජන් රාමනායකගේ කතන්දරය ගත්තොත් ඒ හා සමාන්තරව යනවා. ඊටත් එහා ගිය තා ඛේදවාචකයක් හැටියටයි අපි ඒක දකින්නේ. ඉතින් ඒ කරුණු දෙක සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම කටයුතු කරමු. Breaking.lk